ආයුබෝවන් අපි කලින් වීඩියෝස් වලදී කතා කරා වරන් බලපත්‍ර ගැන ඊටස් රාජ්‍ය මූල සම්බන්ධයෙන් ජනාධිපතිගේ බලතල පිළිබඳව අද කතා කරන්න යන්නේ රාජ්‍ය මූල තුන කොටස මේකේ මම තෝරගෙන තියෙන්නේ ඒකාබද්ධ අරමුදල ඉතින් අපි බලමු කොහොමද ඒකාබද්ධ අරමුදල කියන්නේ මොකද්ද मुखाद कुहमद हैदरती राज्य मूल संबंध आंध्रकम व्यवस्था विधि विधान दम आंध्रकम व्यवस्था विधि विधान एक सत्र दी राज्य मूल संबंध विधि विधान इतिंग आंध्रकम व्यवस्था एक नम्य विधि विधान व्यवस्था की कुमार इतने ऐकाबद्ध अरमुद्ध अरमुद्ध अरमुद ऐकाबद्ध अरमुदे नियमित कार्य संदेह नीतियाल जनराज्य सत्म अरमुद अरमुद नियमित कार्य संदेह नियमित कार्य नीति नामूत जनराज्य सतुम अरमुद अरमुद अभिकेनवाद अरमुद मेमगिधरी पार्लिमेंट अनुमति आवाश्यवे अनुमति मत ऐकाबद्ध अरमुद मुदल इवत्मट मुदल अमात्वर्या विसिन वरण बलपत्र अधिकारी बलिय दिन ओ ऐकाबद्ध अरमुदल मुदल इवत्ट पार्लिमेंट अनुमति मत मुदल इवत्ट मुदल अमात्वर्या विसिन वरण बलपत्र बलिय दिन तव क्रम जनाधिपति विसिन विशेष अवस्था वी इवत्मिक पड़वनी वीडियो के कथाकर राज्य मूल एक कोटसे बला पुलवा राज्य मूल देखे कथागर और बलपत्र मुखद मुड़े अणु समुदाय रेगुलासी अणु सह आंध्रम व्यवस्था एक पना विधि विधान अणु पुरन बलपत्र मुखद पुरन बलपत्र वर्ग मूनवाद कौद निकूतराने काट दिन कूदरने कथागर राज्य मूल देख कोटसे मंगे हरण कि नम आदरी ऐटिक बला वीडियो माला इद्रीट अनुट मुलिदा बरती हर अनुमति मत ऐकाबद्ध अरमुद मुदल इवत्मट मुदल अमात्वर्या विसिन वोरन पलपत्र अधिकारी बलय देनमा ऐकाबद्ध अरमुद सन्मति ऐकाबद्ध अरमुद हदलती कुहमद कीर बलमो नियमित कार्य संदह नीतियाद जनराज्य सतु मुद नियमित कार्य संदह नीतियाद जनराज्य सतु मुद राज्य आयतन बैंक शेष राज्य आयतन बैंक शेष एडिकार मुद्दे सन्मति हदलती है हर अभी पद राज्य आयतन आयतन आया बैंक गिनुंबले शेष भांडागार सत बैंक गिनुंबले मुदल अमात्यांश डिपार्टमेंट सत बैंक गिनुं राज्य गिनुं राज्य नियोजन आयतन सत मुदल राज्य विनियन अनुमत विदेशी नियोजित अन्वित मुदल राज्य आयोजन भांडागार सत बैंक गिनुंबले मुदल राज्य विनियन अनुमत विदेशी नियोजित अन्वित मुदल राज्य आयोजन अमात्यांश डिपार्टमेंट सत बैंक गिनुं राज्य विनियन राज्य नियोज आयतन सत मुदल एवं कम राज्य आयतन टायर बैंक गिनुंबले शेष गेकना रिपोर्ट है इलांट बलमु ऐकाबद्ध अरमुद लभ्यम ऐकाबद्ध अरमुद लभ्यम लभ्यम की विशेषित कार्य सदा पवत्न अरमुद आयात्न अनेक सीलम अयबद तीरबद परीपण गास्तुन आदाय
දෙනත් ලැබේ. බලන්න විශේෂිත කාර්යයන් සඳහා පවත්වාගෙන යන අරමුදල් වලට අයත් නොවන විශේෂිත කාර්යයන් සඳහා පවත්වාගෙන යන අරමුදල් වලට අයත් නොවන අනෙකුත් සියලුම අයබදු තීරුබදු වරිපනම් ගාස්තු යන ආදායම් හා දෙනත් ලැබේ. ඒකාබද්ධ අරමුදලට ලැබීම් කියලා කියනවා. ඒකාබද්ධ අරමුදලට ලැබීම් වර්ගීකරණය කරනවා මේ විදිහට. මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබීම් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබීම් බදු ආදායම බදු නොවන ආදායම සහ දෙනත් ලැබීම්. ඊට පස්සේ ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලැබීම් ණය හා ප්‍රදානය. බලන්න ඒකාබද්ධ අරමුදලට ලැබෙන ආකාර මුදල් ලැබෙන ආකාර මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබීම් ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලැබීම් ණය හා ප්‍රදානය. එතකොට ආයෝජන මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ලැබීම් බදු ආදායම බදු නොවන ආදායම සහ වෙනත් ලැබීම් විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. හරි, තව බලමු ඒකාබද්ධ අරමුදල මගින් ගෙවීම් කරන්නේ මොනවද කියන එක. ඒකාබද්ධ අරමුදලට රැස් කිරීම කළමනාකරණය හා බාර ගැනීමට අනුසාංගික පිරිවැය ගාස්තු හා වියදම්. ඒකාබද්ධ අරමුදලට රැස් කිරීම කළමනාකරණය හා බාර ගැනීමට අනුසාංගික පිරිවැය ගාස්තු හා වියදම්. රාජ්‍ය ණය අරමුදලේ පොලිය. රාජ්‍ය ණය අරමුදලේ පොලිය. නිදන් අරමුදල් වලට ගෙවීම පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය හැකි වෙනත් වියදම්. ඒකාබද්ධ අරමුදලට රැස් කිරීම කළමනාකරණය හා බාර ගැනීමට අනුසාංගික පිරිවැය ගාස්තු හා වියදම්. රාජ්‍ය ණය අරමුදලේ පොලිය නිදන් අරමුදල් වලට ගෙවීම පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය හැකි වෙනත් වියදම්. ඒකාබද්ධ අරමුදල මගින් ගෙවීම විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ බලමු ඒකාබද්ධ අරමුදලේ මුදල් ඉවත් කරගත හැකි ආකාර. ඉවත් කරගත හැකි ආකාර විධි විධාන නෙමෙයි හොඳ ඉවත් කරගත හැකි ආකාර තමයි ඉවත් කරගන්න පුළුවන් විධි විධාන තමයි ජනාධිපතිට විශේෂ අවස්ථාවකදී පුළුවන්. ඊට පස්සේ ගොරන් බලපත්‍රය මගේ මුදල් අමාත්‍යරයාට පුළුවන්. මෙතන කතා කරන්නේ ඉවත් කරගත හැකි ආකාර. විසර්ජන පනත් කැටුම් පතක් මගේ, ඒ කියන්නේ අයවැය පරිපූර්ණ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමෙන්, අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමෙන්, විශේෂිත අවස්ථාවන් වලදී ජනාධිපතිවරයාගේ බලය මත මුදල් ලබා ගැනීම මේ ඉවත් කරගත හැකි ආකාර. ඉතින් අපිට පැහැදිලි ඉහත තුනම වරන් බලපත්‍ර මගින් වෙන්නේ මෙතනදී ජනාධිපතිවරයාගේ බලය මත මුදල් ඉවත් කරගන්නවා. ඊළඟට අපි බලාපොරොත්තු වෙන ඊළඟ වීඩියෝ වලදී ප්‍රශ්න සහ පිළිතුරු විදිහට ඒකාබද්ධ අරමුදලට දැල ගිනුම්කරණය භාවිතාවන ගිනුම්කරන සංකල්ප හා ප්‍රමිතීන් ඒකාබද්ධ අරමුදලේ ගිනුම් විගණනය කරන ආකාරය පිළිබඳ කතා කරන්න මම ඉදිරියේදී හිතන් ඉන්න මුදල් රෙගුලාසි වලින් ගැටලු ටිකක් ඉදිරිපත් කරලා ඒවට පිළිතුරු ඉදිරිපත් කරන MCQ ආකාරයෙන් හරි ලියන විදිහට හරි. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි අවබෝධයක් ලබා ගන්නවා කියලා මේ වීඩියෝ වලින්. ඉගෙන ගන්න තියෙන හොඳ ලේසියම මාර්ගයක් තමයි මේ වගේ වීඩියෝස් බලන එක. අපිට දෙයක් කියන්නේ ඇහෙනවා දකින්නවා, එතකොට අපේ මතකේ තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරන්න නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම ඊළඟ කොටසෙන් හමුම රාජ්‍ය මුල හතර කොටසෙන් මම තාම තීරණය කරලා නැහැ මොකද්ද අපි කතා කරන්න කියන එක. එහෙනම් මේ මොගෙත් එක්ක තිබුණ හැමෝටම ගොඩක් ස්තුතියි. ඔබට සුබ දවසක්.